වෙලා යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට අද අපි බලන්න යන්නේ මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එක මේ මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එක පිහිටලා තියෙන්නේ පර්ත් වල ඉඳන් කිලෝමීටර් 100ක් විතර දුරින් අපි නම් මේක බලන්න ගිය නෝදම් කියන නගරයේ ඉඳන් එච්චර දුරක් නැහැ පර්ත් වල ඉඳන් එනවා නම් නෝදම් වලට ඇවිල්ලා යෝක් වලට එන්නත් පුළුවන් එහෙමත් නැත්නම් යෝක් වලට කෙලින්ම යන්න පාරකුත් තියෙනවා मे अभी दें माउंट ब्राउन लुकआउट रोड के मे पेद टीका दुष्कर इवागे पेनु नट हेम पहास कमाकम तीयनवा अभी लुकआउट गील बलमु कोहमद अवट प्रदेश पेने की ඔන්න අපි ලුක්අවුට් එකට ආවා. දැන් මේ ලුක්අවුට් එකේ ඉඳන් අපිට ගොඩක් දුර ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. මෙතන යෝක් ටවුන් එකම පේනවා. ඒ වගේම ඒකට සරවුන්ඩින් ඒරියාස් උත් පේනවා. ඔය ඉස්සෙල්ලා අපිට දකින්න ලැබුණේ ඒ එතන තියෙන ග්‍රැනයිට් කණුවක්. ඒකේ ලියලා තියෙනවා මේ ප්‍රදේශය සිග්නිෆයි කරනවායි කියලා යුරෝපියන් සෙටල්මන්ට්ස් වලට. इतिम मेतन गोडक मिनिसु एविल्ला पिकनिक एरिया एका खेटियत पाविच्ची करनवा एकट अवाश पहसु कम तियनो में लुकाउट एक अपिट ओनम वेलावक नरंबन्ने आन्न पुल्वा अपिदें में इन्ने मुहुदु मट्ट में इन्दां मीटर तुन्सिया हतलिस देका क्वागे उसकी ඔගලන්ට පේනව ඇති එක පැත්තකින් සෙමෙට්‍රි එකක් පේනවා ඒ වගේම අනිත් පැත්තෙන් යෝක් නගරය පේනවා ගොඩක්ම බුෂ් ඒරියාස් තමයි මේ ප්‍රදේශයේ දකින්න ලැබෙන්නේ මේ තමයි ඩ්‍රයි සීසන් එකට පේන හැටි ඉස්සෙල්ලා මම පෙන්නුවේ ස්ප්‍රින් එක ඒ කියන්නේ වින්ටර් එක ඉවර වෙලා ස්ප්‍රින් එක පටන් ගන්නකොටම දැක්ක විදිය ඒ කාලෙට ඉතින් ගොඩක් මල් හැම පිපිලා තියෙනවා මේ ඩ්‍රයි සීසන් එකේ නම් මොකුත්ම එහෙම මල් පිපෙන්නේ එහෙම මොකුත් නැහැ ගොඩක්ම ඩ්‍රයි ඒරියා එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ මොකද වියලි කාලගුණය හින්දා. ගස් එහෙමත් ගොඩක් මැලවිලා කොළ ගොඩක් පිච්චිලා වගේ තියෙනවා මොකද වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල උෂ්ණත්වය ගොඩක් වැඩි. ඔන්න අපි දැන් මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එකේ ඉඳන් ආපහු යනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපි දැන් මේ යන්නේ පල්ලමකට ඒ කියන්නේ මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එකේ ඉඳන් අපි දැන් මේ යන්නේ යෝක් පැත්තට මේ තියෙන්නේ නෝදම් පාර ඕගොල්ලන්ට පේනවා ඇති අපි සෑහෙන වේගයකින් යනවා ඉතින් මේ පාරවල් වල අපිට සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 90ක වගේ වේගයකින් යන්නත් පුළුවන් මේ ප්‍රදේශය පුරාවටම තියෙන්නේ කැනෝලා කියන මල් වර්ගය ඒක ෆාමින් ඉන්ඩස්ට්‍රි එකක් හැටියට තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කහපාට මල් දක්නට ලැබෙනවයි කියලා. මේ කැනෝලා මල් වලින් ගොඩක්ම හදන්නේ කැනෝලා ඔයිල්. ඉතින් මේක අක්කර ගානක විහිදිලා තියෙනවා. මේ මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එකට පට බැඳිලා එක එක ඉතිහාස කතා තියෙනවා. එහි එක් ඉතිහාස කතාවක් තමයි ඉස්සර හිටපු යන් කපල් එකක් මෙතනදි මරලා දැම්මයි කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඒක ඇත්තද බොරුද කියන්න අපි නම් දන්නේ නැහැ. ඉතින් ඕගලන්ට මේ මවුන්ට් බ්‍රවුන් ලුක්අවුට් එක බලන්න පර්ත් වල ඉඳන් වන් ඩේ ට්‍රිප් එකක් හැටියට යන්නත් පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.